දීපය. දෙනා හටම තිසරණයේ පිහිට ආරක්ෂාව ලැබේවා. මා මේ මොහොතේ සජීව ලෙසින් නැවතත් ඔබත් සමග සම්බන්ධ වන්නේ ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ සිට. මේ උතුම් පුණ්‍ය භූමිය පිළිබඳව කතා කරනකොට එදා කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත ගෞරව නාමයෙන් පිදුම් ලද හයවන පරාක්‍රමබාහු රජතුමා තමයි මේ උතුම් පුණ්‍ය භූමිය ක්‍රිස්තු වර්ෂ 1415 දී නිර්මාණය කරන්නේ. අද වෙන විට වසර 600ක් ඉක්මවා ගොසින්. ඒ වගේම තමයි සපුමල් බණ්ඩාර කුමරුන් යාපනයට යුද්ධය සඳහා පිටත් වන්නේ මේ පුණ්‍ය භූමියේ සිට. අවසානයේ යුද්ධය ජයග්‍රහණය කොට මේ පුණ්‍ය භූමියට පැමිණ තමන්ගේ රන් අසිපත තැන්පත් කරන්නේ මේ ඓතිහාසික පුණ්‍ය භූමිය. එවන් ඓතිහාසික වටිනාකමක් ඇති උතුම් පුණ්‍ය භූමියක සිට තවත් සුවිශේෂී කටයුත්තක් ආරම්භ කරන්නට මා මේ මොහොතේදී සූදානම් වෙනවා. ඓතිහාසික නාබෝධින් වහන්සේ වැඩවාසය කරන්නා වූ මේ පුණ්‍ය භූමියේ සිට මා බලාපොරොත්තු වෙනවා යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් මේ මොහොතේදී ආරම්භ කරන්නට. කාව්‍ය පිළිබඳව කතා කරනකොට කාව්‍යත් එක්ක මේ විහිරේ ලොකු සම්බන්ධකමක් තිබෙනවා. එදා ගම්පොළ යුගයේ රචිත මයුර සංදේශයේත් මේ විහිර පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම තමයි සැලලිහිණි සංදේශයේ ඒ කාව්‍ය තුළ ජයවර්ධනපුර වැනුමෝස්සේත් මේ පුණ්‍ය භූමිය පිළිබඳව සඳහන් වෙනවා. ඉතින් යුගාසන කාව්‍යමය ධර්මදේශනාව සමාරම්භ කරන්නට සූදානම් වෙන මොහොතේ ඓතිහාසික කාව්‍යයන් පිළිබඳවත් මේ විහෙර පිළිබඳව සඳහන් කරන තිබෙන ආකාරයයි මා ඔබට මතක් කළේ. එසේනම් අද දවසේදී කාව්‍යමය ධර්මදේශනාව සඳහා අපි මහත් ගෞරවෙන් යුතුව ආරාධනා කළා මේ පුණ්‍ය භූමියට වැඩම කරන හැටියට අපේ පූජ්‍යපාද අතුරුගිරිය ධම්මදිය අසුපිවිහි නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට අපේ හාමුදුරුව පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළි අරගන්නවා. ඊළඟට අපි ආරාධනා කළා කාව්‍යශ්‍රී පූජ්‍යපාද නවගත්තේගම සිරි සුගත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. උන්වහන්සේවත් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අද දවසේදී යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව සඳහා පිළි අරගන්නවා. අද දවසේදී අපි මාතෘකාව කරවා ගන්නේ සිදුහත් යසෝදරා කතාපුවත. ඉතාමත්ම අලංකාර ලෙසින් කාව්‍යමය ආකාරයෙන් උන්වහන්සේලා මේ යුගාසන ධර්ම දේශනය පවත්වාවි. එසේනම් අපි හැම දෙනාම සාදුකාරයක් දීලා අපේ ගරුතර මහා සංඝරත්නයට මෙලෙසින් ආරාධනා කරමු. අවසරයි හැමදෙරුවනේ. ඉල් මස පුර පසලොස්වක පෝය දිනය අදයි ලොවටම යතිවරු තනනා කෝට්ටේ මහවෙහෙරයි හිරු ටීවි හිරු එෆ්ම් දහම් සුවද බෙදයි යුග ආසන කවි බණ දැන් මෙතැන් සිටන් නරඹයි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත්පුරුෂ කාරුණික පින්වතුනි සාරා සංක කල්ප ලක්ෂයක් පුරා සසරින් සසර ගමන් කළ සිදුහත් කුමරු තම සංසාර ගමනේ එකම ස්ත්‍රීයක් බිරිඳ කොට පැතුවාය. යශෝදරා කුමරිය එකම පුරුෂයෙකු ස්වාමියා කොට පැතුවාය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතයද යසෝදරාවන්ගේ පරිනිර්වාණයද දක්වා ගෙනයනු ලබන මේ උතුම් යුගාසන කවි දේශනාව අද හිරු ටීවී සහ හිරු FM ඔස්සේ සිදුහත් යශෝදරා නමින් ඔබට ගෙන එන්නයි අපි සූදානම් වන්නේ. ඊට පළමු අපි තුනුරුවන් වන්දනා කරමු. ලොව සෑම සාතට පෑවේ ගුණ දායාවැනි බවරු දුකාතර තාරණය කළ සාධානෙනි සවනක් බුදුරැසින් තිලොවම එලියවුනි අවසර පාවාදින්නට බුදු පියානෙනි සාවන් පුරා ඇසුත් බාන කන්ද පවන් සලනවා වාගේ මකරන්ද නිවන් මඟට පිපිනෙලුමකි අරවින්ද දහම් අසමු සැනසෙමු මතු නිවනින්ද පෙරදම්බ දිවෙහි කහා පැහැයෙන් එලිය වෙලා වැඩි පිඩු සිංහා පැල්පත්
මාලිගද බලා අරමුණ උතුම් බුදු වදනින් ජානිත කළා නිරතුරු සංගුන් නම දිමු මල් පොකුරු නෙලා. හොඳයි පින්වතුනි, ඒ අසීරිමත් බුද්ධ චරිතය අපිට මෙසේ දැකිය හැකි. දඹදිව කිඹුල්වත් පුරමැදින් සහ දෙව්දහ නුවරමැදින් ගලා යන රෝහිණී නම් ගංගාව ළඟින් පින්වතුනි අපි මෙන්න මේ කතාව මෙසේ ආරම්භ කරමු. ශාක්‍ය වංශික සිදුහත් කුමරු සහ කෝලිය වංශික යසෝදරාවන් නිතර හමු වුණ රෝහිණී ගංගාව මේ දෙදෙනාගේ සෙනෙහසේ වැලි තලාවයි. දිනක් මේ දෙදෙනා හමු වී පින්වතුනි මෙලෙස සංවාදයක් ඇති වුණා. අපි අහල බලමු මේ සංවාදයේ මොනවද සඳහන් වුණේ කියලා අපේ හාමුදුරුවනේ. දෙනුවර මැදින් ගලනා පෙන බුබුලු ඉරා රෝහිණී නදිය අපහදවත් පුබුදු කරා භවයෙන් භවය මෙතුවක් ආ සසර පුරා ඇයි ඔබ නිහඬ කුමරියේ අද යසෝදරා දෙව්දා කිඹුල්වත් දෙනුවර මැද ගලන රෝහිණී ගංගාව නිල් සලු වින් වැසුන මේ වැලි තලාවේ මාබියස සිටින ලොකු සතුටක් ය සිදුහත් ඔබේ පියදසුන භවයෙන් භවය ආසසරේ පුරුදු ලෙසින් මේ භවයෙත් ඔබව පැතුවෙමි එකම හදින් එළඹෙන දිනේ පෙන්වාවි ශිල්ප හොඳින් මම ඔබ දිනාගමි කුමරී සතුට මැදින් ඕලිය සාක්්‍ය වංසික කුල යන්නතර ඇතිවන අරගලය කරලී මට නතර අපගේ බැඳුම සිදුවේවා
කල් නොහැර පින්බර කුමරුනේ එය පැතු මකිසසර ආවේ ආහස් ගැබ රන්වන් පාටවල මේසැන්දෑව ගංගිවුරම පුබුදු කලා සෙනෙහස සාසර ඉවුරේ ඇත දෙගොඩ තලා ඇයි ඔබ ආඩන්නේ කුමරී කඳුළු සලා පින්වාවි සිල්පස්වයන් වරය කරගන්න පිය යන ලැබුණු දිනේ මට වේදනාවක් විය ඇයි මෙහෙම උනේ නොදැනීම කඳුළුයි සිදුහත් කුමරුවනේ පිංවතුනි එදා රෝහිණී ගංගාව ළඟදී හමුවන සිදුහත් යශෝදරාවන්ට සිදුවේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුහත් කුමරුට යශෝදරාව දිනා ගැනීමට නම් ශිල්ප දැක්වීමටයි අණ ලැබුණේ. අවිශිල්ප දැක්වීමට අණ ලැබුණක් ඒ සියල්ල ඉෂ්ට කිරීමේ අදිටන එදා සිදුහත් කුමරු ළඟ තිබුණා. සියලුම ශිල්ප දක්වා ආදරණීය පෙම්වතිය දිනාගත් සිදුහත් යශෝදරා සරණ පාවාගෙන කපිල වස්තුපුරයට කැන්දාගෙන එනවා. පින්වතුනි ගීතිකාවේ වයන සංසාර නාදයට මුසු වීසෙමින් මාලිගාවේ සෙමින් පියවර තබායින පිය ගැට පෙලින් රූපිකාවේ ඔබේ සෙනෙහස් සුවඳ විසිරෙන හද තුලින් සැරසුනාවේ සුබරම්ය සහ සුරම්ය මාලිගාවලින් නැංගේ සඳවති ලපලු අතරින් සෙමින් සඳකැන් ගලනවා අගේ වඩවන කපිල වස්තුව දෙසින් සුළඟක් හමනවා වගේරන් කඳ එරන් යහනේ කුමරු සුවසේ නිදනවා ඇගේ
තුරු චේතනාවෙන් පිරෙනවා. අහන්නට මගේ කන කැමති නෑ මාලිගාවේ ඇතිවැයුම් දකින්නට නෙත මගේ කැමති නෑ නලගනන් රඟනා රැඟුම් සිතන්නට සිත කැමති කුමරී අනාගත ලොවුතුරු හැඟුම් බිඳින්නට මේ සසර බැමි මතු සහාය වනු මැන ඔබ උතුම් මංගින් බාධාවක් නොවේහිමි සඳුනි ඔබ යන ගමනට බවෙන් බවයේ ආව පිරුමන් පුරාමිය සිදු වන්නට දයින් ගිනි දැල් නැගෙනමුත් ලෝ සත දුකින් මුද වන්නට හෙලන් සුසුමක් කඳුළු සඟවා හැකිය අවසර දෙන්නට පින්නතුනි යසෝදරාවන්ගේ දෑතින් කඳුළු ගලද්දී සිදුහත් නිතරම ගිහි ජීවිතය අනිත්‍ය බව පවසමින් එදා පැවිදි දිවියම ප්‍රාර්ථනා කරන්නට යෙදුණා. ඇගේ සහයෝගයත් සිදුහත් කුමාරයාණන් පැතුවා. මොන සම්පත් තිබුණත් ඇයට වැටහුණා සිදුහත් ගිහිගේ රඳවා ගන්නට නම් අසීරු බව. අපි අහල බලමු ඉන් පසු මොකද වුණේ කියලා. සල් මල වගේ පිවිතුරු සිත් කැකුල සිලමෙන් හද එලිය කලා විල්තෙර සමව දැසින් යයි කඳුළු සලා අල්පයකුත් නොමැත සිදුහත් වෙනස් වෙලා දන්නෙමි කුමරු කරුණු මම
පින්බර සිතුවිලිය ඇත්තේ නිබඳවම වෙන්නට තියෙන දේ සිදුවෙයි පැතෝ ලෙසම මන් දෙමි ඔබට සහයෝගය සැමදාම මුදවාලන්න ලෝ සත සංසාර දුකින් ලදමේ දිවිය කැප කෙරුමට සිතේ ඉතින් උදහස් නුනත් පිය රජු මා කරන දෙයින් අදහස මගේ ඉටු වේවා පතන ලෙසින් පායයි හිට කලා සුළු සින් සඳ ඇසලේ කුමරිය විඩාවෙන් වැතිරි නිදි අසල බිහි වුනොතින් පුතා සිත වේවිද සසල යායුතු මගුල් උයනට සිත වෙයි නිසල කාරුණික පින්වතුනි, සිදුහත් සහ යශෝදරාවන් අතර මේ සම්බන්ධතාවය ටික ටික තීරුව වෙද්දී එක එක සිතේ ඇතිවෙච්ච වේදනාවල් නිසා සිදුහත් ඉතා කනස්සල්ලනුයි කාලෙ ගත කළේ. අරුණලු පිණි වැටෙන විට අවදි වෙන සිදුහත් කුමාරයා කවුළුවෙන් ඈත හිමාල කඳු වැටිය දෙස බලා සිටියා. උතුරු සලුවෙන් දෙකන් වසාගත් යශෝදරා දේවිය ඒ අසලම අසුනේ වැතිරී සිටියේ ටිකක් විඩාබරවයි. සිදුහත් කුමරුට එදා උයන්සිරි නරඹන්නට යන්න උවමනාවක් ඇති වුණා. ඇසල සඳ පායාගෙන එන මෝදු වෙන දිනය ලංවෙද්දී මේ යන ගමන මොන වගේ ප්‍රතිඵලයක් උදා කරාවිද? අපි යහමු එතැන් සිට. එහෙමයි අපේ හාමුදුරුවනි, ඇසල සඳ පායාගෙන එද්දී සිදුහත් කුමරු උයන් කෙළියට යන්නට ලංවෙද්දී එදා රජ මැඳුර තුළ යසෝදරාව සමග ඇතිවෙච්ච සංවාදය මේ අපේ ඇත්තොත් අසන්නට කැමති ඇති. අපේ හාමුදුරුවනේ ඒ සංවාදය දෙදෙනා අතර ඇතිවෙච්ච සංවාදය කුමක්ද කියන වග අපි පැහැදිලි කරමු.
මැදුලේ ඇතුරේ ඉන්නට කම්මැලි හිතුනා මට යන්නද කුමරියනි ටිකක් මගුල් උයන පැත්තට මගුල් උයන පැත්තට සියොතුන් ගී ගය ගයා ඔබ සිත සනසයි සොයා ගිහින් එන්න කුමරුවනි වනයේ ඇතට නොයා වනයේ ඇතට නොයා එන්න සීතල දියරැලි මගුල් පොකුණේ දිය සොලේ සොබාසිරිය විඳ ගන්නෙමි මෙහි නැත සුවසනසිලි මෙහි නැත සුවසනසිලි සුවඳ පැනින්නාගෙන රජ අබරණ පළදන සිතක් ඔබට ඇයි නැත්ති හිමියනි පවසනු මැන හිමියනි පවසනු මැන සැම අතකින් හිර වෙලා සොබාසිරිය සංගවලා කවුලු වැසූ මේ රජගේ මට නිදහස නැති කළා මට නිදහස නැති කළා මහද සිංහාසනේ ඔබ රජ වී පැබළුනේ එන සැම දුක් විඳ ගන්නෙමි අද හස් ඉටුණු දිනේ අද හස් ඉටුණු දිනේ ඔබ වැනි සුර කුමරියක් ලැබීම මගේ පෙර පිනක් සසර ගමන කෙටි කරන්න වෙනුමැන සහයෝගයක් වෙනුමැන සහයෝගයක් කිරුලක සිහිනය මවයි ඔබ සක්විති වෙන බවයි පියතුම ගැන සිහිවන විට කුමරුනි හරියට දුකයි කුමරුනි හරියට දුකයි අපේ හාමුදුරුවනි කරුණික පින්වතුනි එදා ඇසල සඳ පායන දවස අපහසුවෙන් සිටි යශෝදරාවන් මාලිගාවේ විවේක සුවයෙන් වැතිරී සිටිද්දී සිදුහත් කුමාරයා මගුල් උයනට යන්න පිටත් වුණා චන්න සමග මගුල් උයනට යන මොහොතේ සිදුහත් කුමාරයා දුටුවේ මහ පුදුම දේවල් මහලුව ගිය අයෙකි සැර යටින් යන්නේ ලෙඩ හැදිලාද තව කෙනෙකුන් මොර දෙන්නේ අරගෙන ගියේ මල කඳ සොනට වන්නේ මේ සැම අනියතයි මාහට වැටහෙන්නේ අවසන දුටු දසුන කෙතරම් පිය කරුද නැත කිසි දුකක්
සන්සුන් ලෙස ගියේ ඇවිද කහවත් දරාගත් අබරණ නැති පැලැඳ ඔහු දුටු විටම සිතුනේ යන්නට පැවිද සැන්දෑව ලං වෙද්දි නැවත කුමරු මාලිගේ බලා පිටත් වුණා. මගදී තමයි යශෝදරා දේවියට පුතෙක් ලැබුණු වග මේ කුමාරයාට සැලවුණේ. සිදුහත් කුමරුට පින්වතුනි එදා සතුටක් වාගේම දුකක්ද ඇති වුණා. රාහුල බැම්මක් ඔහු සෙමින් එදා මෙවිනුවා. ලෝ සත මුදන්නට නම් බින්ද සසර බැමි රාහුල බන්දනය ගැන මම නොසලකමි තනියට පුතෙක් ඇත ඇය හට වේලාහිමි ගතයුතු තීරණය අද අද කරන්නෙමි අරුණලු උදේ මාකි උදේය ඇයට හොඳින් වැටහි ගියා අවබෝධය ලැබූ දෙයින් මගේ පානමැද දාරුවෙකු සිටියාට කුසින් ඇය කිව්වාදන් රැවුදේ මට හතර වටින් මට තනියක් දැනේ ඔබ නැති මැඳුර තුල යායුතුම නම් සොයනට බව සසර මුල ඉවසනු නොමැත යන මොහොතේ දකින කල දෙනුවන් වසාගමි සංගවා කඳුළු වැල දේශම බලා යනු බැරි වේවි අරමුණයයි වෙනස් වෙලා පින්බර කුමරුනේ තනිවම සුසුම් බිඳ හඬමි නොකියායනු දෙපිය සලා කාර්මික පින්වතුනි යශෝදරාවන් ඒ විදිහට උදෑසන කුමරුට කීවේ අද නම් මගේ සිත උදේ දුටු දේවල් වලින් හොඳටම කලකිරිලා අදම මම මාලිගාවෙන් පිටවී යන්නයි අදිෂ්ඨාන කළේ. වෙහෙසව මාලිගාවට පැමිණි සිදුහතුන්ට පුතු බලන්නවත් සිතේ සතුටක් නැති වුණා. ඔහු සුරම්ම්‍ය භවනේ සඳළු තලයට වී
සඳ මුදුන්ව නයුරු බලමින් සිටියේ. රට සැම තැනම උත්සව සෙමින් යශෝදරා ඔහු ළඟට පැමිණියා. පින්වතුනි, වේහෙසවිලාද කියන් කුමරුනි, ඔබ ඇයිද නිහාණ්ඩව දුකින් මේගමල් රාගයට මාලිග ඇසේ රඟනවා නලගනුන්? මට නොවේ කුමරියේ ඔබටයි විඩාඇත්තේ, අද ඉතිං ගොසින් සැත පේනු මැනවි පුතුගේ කිරි සුවඳ යයි පැතිරෙමින්. උදෑසන සිට මාලිගාවේ සැවුම සතුටින් පසු වෙති, ලැබුණ සක්විති කුමරු ගැන පිය රජුන් කාටත් පවසති. නොයෙක් වත් සුණු තවරගෙන නලගනුන් මාළඟ රංග දෙති, ආසන මම පියයි දැකුමට අර නැගීන සඳවති. ලඳුන් තාලෙට නටන්නේ හිතෙන විදියට, එදේශ නොබලා කුමරු අසුනේ ඉඳින්නේ. නින්ද ගියේ නොදැනි අද මට රැයේ මැදියම ගෙවෙන්නේ, බොහෝ ලස්සන නළඟනුන්ගේ විලාසය අර එනෙන්නේ. කෙනෙක් හීනෙන් හඬනවා, සුරූපීමුව අගින් කුණු කෙල අබ කඳුළු වැල් පෙරෙනවා. අපේ හාමුදුරුවනි, එදා යශෝදරාව තමන්ගේ ස්වාමියට දැක්වුවේ පුදුමාකාර සෙනෙහසක්. ඒ කෙසේ නමුත් එදා සිද්ධාර්ථයන් ලොවට සෙත සැලසීම පිණිස මාලිගාව අතහැර පිටත් වුණා. මැදියම් රාත්‍රියේ උදාවේග නෙද්දී චන්න සමග පිටත් වෙලා යන්න ගියා. කල්පනා කරනවා සිදුවුනේ කුමක්ද කියලා.
දරාගත නොහැකි වේදනාවෙන් කාලය ගත වෙලා යද්දී මාලිගාවට ආරංචි වෙනවා ඔහු විඳින දුක් කඳුළු ගැන. අපි එදා ඒ යශෝදරාව මාලිගාවේ සිට විඳපු දුක් කඳුළු ගැන මොහොතක් සිතන්නට ඕන. ඒ පිළිබඳව අද කවි බණින් අපි එදා යශෝදරාව විඳි අප්‍රමාණ දුක් කඳුළු ගැන එදා කවිය ලියවිච්ච විදිහටම මෙලෙසට අපි දේශනා කරමු. කැලේ තියෙන කොයි දේවත් රස වේවා මලේ පඹරු මෙන් පිරිවර ඇති වේවා අවේ තිබේන රැස මාලා අඩු බොජුන් රස කරදුන් වලදන්ට සුවඳ පලාපල වැවියන් හිමියන්ට සුවඳ මල් නිතර පිපියන් හිමියන්ට කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ නැර කැටුව ආවා මම සසර අඳුරුයි අද ස්වාමිනී. මේ විදිහට අප්‍රමාණ දුක් දරති පිංවතුනි උතුම් වූ සිදුහත් කුමාරයාණන් ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා නැවතත් කිඹුල්වත්පුරයට වැඩම කළා. රාහුල කුමාරයා පැවිදි වී අවසානයේ ඇයද දැඩි කනස්සල්ලෙන් මහා ප්‍රජාපති ගෝතමිය සමග සම්බුද්ධ ශාසනයේ පැවිදි භූමියට පත් වුණා. බුදුරජාණන් වහන්සේට කලින් පරිනිර්වාණය කළ යුතු නිසා උන්වහන්සේගේ පාද වැඳ මහා වීරයන් වහන්සේ මට
නිවන් පුරයට වැඩම කරන්ට අවසර ලබා දෙන්න කියලා අවසානයේ ගාථාවකින් උන්වහන්සේ පරිනිර්වාණය සිද්ධ කළා. යසෝදරාහං වීර ජාලති සාක්‍යම් හි කුලේ ජාත ඉත්‍යංගේ පතිත්ථත ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදාති. ඒ අවසන් වූයේ යුගාසන කාව්‍යමය ධර්මදේශනාවයි. අද හිමිදිරි උදෑසන සිට මේ මොහොත දක්වා අපි රැඳී සිටින්නේ ඓතිහාසික කෝට්ටේ රාජමහාවිහාරස්ථානයේ. යුගාසන කාව්‍යමය ධර්මදේශනාව ආරම්භයේදී මා ඔබට සඳහන් කළා එදා ගම්පොළ යුගයේ රචිත මයුර සංදේශයේ කාව්‍යමය ආකාරයෙන් මේ උතුම් පුණ්‍ය භූමිය පිළිබඳව සඳහන් වෙනා කියලා. ඒ වගේම තමයි සැලලිහිණි සංදේශයේ ජයවර්ධනපුර වැනුම කවිපන්තිය හරහා මේ විහෙර පිළිබඳව සඳහන් වෙනවා. එවන් සාහිත්‍යමය වටිනාකමක් ඇති උතුම් පුණ්‍ය භූමියක සිටයි මේ ආකාරයෙන් යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මේ මොහොතේදී හමාර කරන්නට බලාපොරොත්තු වන්නේ. මෙය සජීව විකාශයක් ලෙස හිරු ටීවී නාලිකාව ඔස්සේ සහ හිරු FM ගුවන් විදුලිය ඔස්සේ විකාශය වෙනවා. මේ මොහොතේදී මාගේ ගෞරවනීය සූතිය පුදකර සිටින්නට කැමති අතුරුගිරිය ධම්මදිය අසපුවේහි නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්‍යපාද මස්සැන්නේ විජිත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට, අපේ හාමුදුරුවන් වහන්සේට තව චිරාත් කාලයක් මේ ආකාරයෙන් ධර්මය දේශනා කරන්නට දීර්ඝායුෂ ලැබේවා කියලා හැම දෙනාම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කාව්‍යශ්‍රී පූජ්‍යපාද නවගත්තේගම සිරි සුගත ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් මාගේ ගෞරවනීය සූතිය මේ අවස්ථාවේදී පුද කරන්නට කැමති. උන්වහන්සේටත් චිරජීවනය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා හැම දිනම සාදුකාරයක් ලබා දීලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. එසේනම් යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවෙන් මේ මොහොතේදී අපි සමුගන්නට සූදානම් වෙනවා. මීළඟට තවත් සජීව සාකච්ඡාවක් එක්ක ඔබට ඒකාත්මික වන්නට අවස්ථාව තිබෙනවා. එසේනම් ඒ සජීව සාකච්ඡාවත් සමග එකතු වන ලෙස ගෞරවයෙන් ඔබට ආරාධනා කරමින් සූදානම් වෙනවා මේ මොහොතේදී කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ සිට සමුගන්නට. බැංකුවේ පවර් බෝනස් කිනුම ඔබේ ඉතුරු